नमो बुद्धाय सिरुदिनाटम तिरुवन सरणाय श्रद्धावंत पिंगत्नी अद मे उदयसन पिंसितुविली सदहम देशनाव संदहा अनुग्रहय दर्ल तिबिन्नी किसर रिवीन मालकीत सह किसर रिवीनक मालकीत यन पुतुन्नरुंट पिंग रसकर गणीम पिनीस योग्यम स्वसी धर्मावबोध कर गणीम पिनीस आशीर्वाद करीम आशीर्वाद प्रार्थना कर गणत देमावपी अंट पिंग अनुमोदांग विमटाई मे उतुम उदारतर धर्मदान मे पिंकम मे उदयसिनी मे पिंग तुम कर गे श्रद्धावंत पिंग अदापि उबट कील देन्नी अपट तीन सुविशेष अंग्यक संबंध एक तमाय एस गैन अद कील देन्नी उबट एस गैन एस कील की वहां उबट समहाट मी पेनस कील ही देन्नी पुलवा बागित वहां से वदाल एस गैन तमाय अदब कील देन्नी ලෝකී හැමෝටම ඇස් තියෙනවා සමහර අයට එකයි පේන්නේ සමහර අයට ඇස් දෙකම පේන්නේ ඉතින් මේ වගේ විවිධ ආකාරي ඇස් තියෙන අයත් තියෙනවා නැති අයත් තියෙනවා ඒ අපේ භෞතික සමාජයේ සාමාන්‍ය ලෝකේ පේන ස්වභාවය එතකොට අපි කැහක් තියෙන කෙනෙක්ට කියනවා අයියෝ මෙයාගේ කැහ තියෙන්නේ මේක මෙයා එකකින් තමයි මෙයා බලන්නේ අනිත් අයට වගේ හොඳට පේන්නේ නැහැ නේ ඉතින් ඔය හැවත් රැක ගන්න කියලා සමහර අය ඇස් නැති අය දැක්කහම අපි කියනවා අනේ මෙයාට ඇස් නැහැ පෞති මෙයාට ලෝකේ දැක ගන්න විදියක් නැහැ මෙයා අසරණයි කියලා කියන්නේ නැද්ද කියලා ඇස් දෙකම තියෙන අය ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ මොකද ඒ සාමාන්‍ය ලෝකෙ හැමෝටම වගේ ඇස් දෙකම තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ඇස් දෙක ගැන විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන ඇත්තටම අර වගේ ඇස් නැති අය මේ බුදු දේශනාවට අනුව බැලුවහම ඇස් නැති අයට අනුකම්පා කරන්නත් ඕන ඇස් එකක් තියෙන අයටත් අනුකම්පා කරන්න ඕන අපි බලමු භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දෙන මේ ඇස් කුමන ආකාරයේ වද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා මේ ලෝකේ ඒ කෙනාගේ ඇස් දෙක පේන්නේ උන්වහන්සේ වදාලා ඒ ඇස් කියලා කියන්නේ මෙන්න මේවට කෙනෙක් ඉන්නවා මේ ජීවිතය ජීවත් වෙනවා එහි එයාගේ මේ ජීවිතය ගැන වැඩි අවධානයක් නැහැ හිතන්නේ ඔහි කවුරු හරි දෙන එක කාලා මේ දෙන එකක් ඇඳගෙන ඔහි ඉන්නවා. එයා සමහරට එයාගේ විවාහ ජීවිතෙත් ලොකු සාර්ථකත්වයක් නැහැ. එයාට මේ එයා මේ ලෝකෙට ණය වෙලා. ඊට පස්සේ දරුමලුව දුකසී. එයාගේ දෙමව්පියෝ දුකසී. බිරිඳත් දුකසී. සමාජයටත් මෙයාව ප්‍රිය නැහැ. එහෙම පුද්ගලයෝ ඉන්නවා. ඒකේ තේරුම තමයි එයාට මේ සමාජයේ ජීවත් වෙන ක්‍රමේ එයාට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එයාට ඒ ගැන හැඟීමක් නැහැ, ඒ ගැන නුවණක් නැහැ. එතකොට එයා මේ ජීවිතේ කොහොම හරි ජීවත් වෙලා ඔහි මැරලා යන්න තමයි කල්පනා කරන් ඉන්නේ. වැඩි දුර කල්පනා කරන්නේ නැහැ. සමහරට එයාට අපි කියමු නම් උපතින් ලැබිච්ච බෝධලියක් තියෙනවා කියලා. ඒවත් ඔහි පරිහරණය කරගෙන इन विनाश मे जीत दीवन क्रमया दाने तमंगी पौल रेखगा जी मे मे पौल दर्वंग रेखगा बिरी रेखगा तेरी तमा रेखगा तेरी इतटया नरगिंगारी हे जीवित गत रगन इन दुख से तेर तमाई याट मे जीवित संबंध දිනු වීම සම්බන්ධව එයාට අවබෝධයක් නැහැ. එයාට අවබෝධයක් නැහැ. එයා ඔහේ ජීවිතය ගත කරනවා.
එතකොට එහෙම ඉන්නකොට මෙයාට පරලෝක ජීවිතය ගැන අවබෝධයක් නැහැ. මෙයා මොකද කරන්නේ? මෙයා ජීවත් වෙන්න පවුත් කරනවා. ඊට පස්සේ පරලෝක ගැන හිතන්නේවත් නැහැ. වණ ටිකක් අහන්නේ, සීලයක් රකින්නේ, දානයක් දෙන්නේ, ගුණධර්ම රකින්නේ, කරුණා මෛත්‍රිය මුකවත් නැහැ. එතකොට යාගේ ජීවිතේ මේ ජීවිතයත් පීඩාවෙන් දුකසේ සාර්ථක නැහැ. එතකොට මේ ජීවිතේ දිනු වෙන දැක්ම යාට නැහැ. දැක්ම නැහැ කියන්නේ මේ ජීවිතේ සම්බන්ධව තියෙන ඇහැ නැහැ. එතකොට යා එක හැක් අන්දයි. ඊට පස්සේ පරලෝක ජීවිතේ එයාගේ අඳුරුයි. ඒකේ ආලෝකයක් නැහැ. එතකොට පරලෝක ජීවිතේට යමක් කරගෙන නැති නිසා, පරලෝක ජීවිතේ සම්බන්ධව යාට දැක්මක් නැති නිසා, ඒකත් පේන්නේ නැති නිසා ඒක අඳුරු අන්ධ ජීවිතයක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. එතකොට මේ ජීවිතයේ දකින්න ඇහත් නැහැ, පරලෝක ජීවිතයේ දකින්න ඇහත් නැහැ. එතකොට බලන්න මේ ජීවිතේ අපේ සමාජේ බැලුවහම බොහෝ ඉන්නේ මේ පිරිස් නේද? බොහෝ ඉන්නේ මේ පිරිස්. ඒතර ඒක බැලුවහම අපිට තේරෙනවා අන්ධයි. දේශනාවට අනුව බැලුවහම අන්ධය තමයි ගොඩාක් ඉන්නේ. අපි හිතන් හිටියට ඇස් තිනවා කියලා. ඊට කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මේ ජීවිතේ ඉන්නකොට හොඳට යා හම්බ කරන්න දක්ෂයි. රැකියා කරන්න දක්ෂයි. හොඳට යා කල්පනා කරලා දිනු වෙන ක්‍රමය දන්නවා. ඊට පස්සේ රැකියාවෙන් සල්ලි ඉතුරු කරන විදිය දන්නවා. නාස්ති නොකරගෙන ඒක රැකගෙන ඉන්න විදිය, අමුදරුවන් පෝෂණය කරන හැටි, ඊට පස්සේ පවුල ගොඩනගා ගන්න හැටි, ගියක් දොරක් හදා ගන්න හැටි, කාට කරදරයක් නැතුව ජීවත් වෙන්න යා දක්ෂයි. මිනිසු ප්‍රශංසා කරන කාටවත් කරදරයක් නැහැ. හොඳට ඉන්නවා. මේ අනිත් මේ අයටත් මෙන්න ආදර්ශ කියලා කියන, පවුලටත් හොඳයි, සමාජයටත් හොඳයි කියලා මිනිසුත් කතා වෙනවා. ඊට පස්සේ මෙයාට යම් පරපුරෙන් ලැබිච්ච බූදලයක් හරි මොකක් හරි තියෙනවනේ. ඒදී හොඳට දිනු කරගන්න මෙයා දක්සයි. පොඩි දෙයක් ලැබුණත් එයා ඒක දිනු කරගන්නවා. එතකොට එයා ඉන්න මේ එයාගේ වටේ ඉන්න පිරිසත් එක්ක, එයාගේ පවුලත් එක්ක සමගියෙන් ඉන්න විදිය ඔක්කොම දන්නවා. ඉතින් මිනිස්සු මෙයාට ප්‍රශංසා කරනවා. මෙයාත් හිතන් ඉන්නවා මම අනිත් අයට කරදරයක් නැතුව ආදර්ශවත් ජීවිතයක් ගත කරනවා කියලා. ඕන් ওই දෙයට තමයි ලෝකේ හැමෝම මේ කතා කරන්නේ. මහාචාර්යවරු ඉන්නේ, ඊට පස්සේ පරීක්ෂකයෝ ඉන්නේ, මේ ඔක්කොම ඉන්නේ මේ ජීවිතේ හොඳට ගත කරන විදිය කියලා දෙන්න. ඒතර බොහෝ දෙනෙක් මේ ජීවිතේ ඉන්න විදිය දන්නවා. ඒ කියන්නේ මේ ජීවිතේ ගැන දැක්ම තියෙනවා යාට. එතකොට කියනවා යාට එක ඇහැක් තියෙනවා. ඇයි මේ ජීවිතේ හොඳට ඉන්න දන්නේ? දන්න නිසා, ඒ දැක්ම තියෙන නිසා එක ඇහැක් තියෙන කෙනෙක් කියලා. අනිත් හැම කත් ඒ මොනවා කරත් යාට පරලෝක ජීවිතේ දැක්ම නැහැ. මරණින් මත්තේ ගිහාම මේ වගේ තැන්වල උපදිනවා. ඊට පස්සේ පින් කරගත්තොත් තමයි ඒකට රැකවරණය තියෙන්නේ. සිල් රැක්කොත්, ඒ වගේම දානමාන දුන්නොත්, හොඳට ජීවිතේ අනිත් අයට උපකාර ලෙස ගත කරොත් තමයි පරලෝක ජීවිතේට යහපතක් වෙන්නේ කියන දැක්ම නැහැ. ඒ නිසා යා පින් කරගන්නේ තීන සල්ලි ඔක්කොම කාමයට යොදවලා භුක්ති විඳලා මැරලා යනවා. පරලෝක ජීවිතේ දුගතිය උපදිනවා. ඒ නිසා එයාට පරලෝක ජීවිතයේ සම්බන්ධව තියෙන දැක්ම නැහැ. නැති නිසා ඒ ඇහැ නැහැ. ඇස් දෙකින් එක ඇහැක් පේනවා. ඒ ඇහැ මොකද්ද? මේ ජීවිතයේ සම්බන්ධව දකින්න දිනු වෙන්න පුළුවන්. පරලෝක ජීවිතේ ගැන තියෙන දැක්ම නැති නිසා ඒ ඇහැ අන්ධයි. එක ඇහැක් පේන කෙනෙක් වගේ. සමස්ත ලෝකෙම ඔන්න ඔය කොටස ඉන්නවා. ඊට පස්සේ මේ ජීවිතය ගැන යම්කිසි දැක්මක් තියෙනවා, මේ පරලෝක ජීවිතය ගැන දැක්මක් නැහැ. එතකොට බොහෝ දෙනෙක් පරලෝක ජීවිතය සතුටින් ඉන්න, ජීවිතේ දියුණු කරගන්න කැමති අය මේවට උපදෙස් දෙන අයට ගෞරව බුමන් දක්වනවා. ඒ අය මහා ඉහලින් පිළිගන්නවා. එතකොට මොකද හේතුව? මේ ජීවිතේ දිනු කරගන්න පමණයි ඒගොල්ලන්ට
අවශ්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා. තව කෙනෙක්. පුද්ගලයෝ 3 දෙනෙක් උන්වහන්සේ වදාලා එක්කෙනෙක් S2ම පේන්නේ, එක්කෙනෙක් S පේනවා, ඊළඟ පුද්ගලයා. ඊළඟ පුද්ගලයා තමයි ඒ කෙනා මේ ජීවිතයේ දිනු වෙන විදිහ හොඳට දන්නවා. එයා දක්ෂයි. අර කලින් කෙනා හොඳින් හෝ නරකින් හෝ මේ ජීවිතේ සාර්ථක කරගන්න තමයි එයා දක්ෂ. මේක නෑ, එහෙම නෑ. මේ කෙනා ධාර්මිකව තමන්ගේ ජීවිතය ගත කරන්න දක්ෂයි. පවුල නඩත්තු කරන්න ධාර්මිකව එයා දක්ෂයි. පරපුරෙන් ලැබිච්ච යම් දෙයක් තියෙනවා නම් ඒක රැකගෙන ඒක දිනු කරන්න ධාර්මිකව එයා දක්ෂතාවය තියෙනවා. අර අධාර්මික වෙන්න පුළුවන්, ධාර්මික වෙන්න පුළුවන්. මේ ජීවිතේ කොහොම හරි දිනු වෙනවා. එහෙම පුද්ගලයෙක් නැද්ද පින්වත්? ඕන තරම් ඉන්නවා. සමහර අය ඉන්නවා මද්ද්‍රව්‍ය විකුණලා. සමහර අය ඉන්නවා මිනිමරලත් හොරකම් කරලා. කොමිස් ගහලා. අනිත් අය බය කරලා වංකොල්ල කාලා. ලෝකෙට බොරු කියලා. එහෙම මේ ජීවිතය සාර්ථක කරගත්ත පිරිසකුත් ඉන්නවා. මෙයා එහෙම නැහැ. මෙයා මේ ජීවිතය ධාර්මික ගත කරනවා. හැබැයි පෞල ජීව දිනු වෙනවා. දිනු කරගෙන හොඳට සාර්ථකව ගත කරනවා. ඒ අතර මෙයා කල්පනා කරනවා, මම මේ ජීවිත කාලය ඇඳලා ඉන්නේ කලින් ජීවිතයක කරපු පිනක් නිසා. ඒතර ඒ පිනෙන් නම් මම මේ සැප විඳින්නේ. ඊළඟට මට උපතක් තියෙනවා. ඒ උපතට මම යමක් කරගන්න ඕන. කකා බිබී ඉඳලම හරියන්නේ නැහැ. මගේ මේ බුදුලේ ශ්‍රමය නුවණ මේ ඔක්කොම යොදවන්න ඕන පල්ලව ජීවිතයටත් කියලා මෙයා දන් දෙනවා, සිල් රකින්නවා, අනිත් අයට උදව් කරනවා, මේ වංචාව නැහැ, කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්නවා. ඇයි? හේතුව එයා පල්ලව දැක්මක් තියෙනවා මරණින් මත්තිය ගැනත්. ඒ නිසා මෙයා මෙලොවටත් මේ මෙලොව ජීවිතය ධාර්මික ගත කරනවා, දියුණු වෙනවා, පවුල හොඳට දියුණු කරගන්නවා, ලෝකෙට ආදර්ශවත් ජීවිතයක් ගත කරනවා, අනිත් අයට උදව් කරනවා. ඒ ඔක්කොම කරන අතරේ මෙයා හම්බෙන සල්ලි වලින් කොටසක් වෙන් කරන දන් දෙන්න, ශ්‍රම දාන කරනවා, සීල් රකින්නවා, පින් කරනවා, අනිත් අයට උපකාර කරමින් ජීවිතය ගත කරනවා, පල්ලව ජීවිතය ගැන හිතනවා. අන්නේ අමරණින් මැති සුගතිය උදින. බුදුරණාහි වදාලා ඔන්න ඔය කෙනාට පමණයි S2ම තියෙන්නේ. එතකොට මේ පිරිස ලෝකේ අඩුයි. ඉතාම අඩුයි. බුද්ධ කාලන මේ පිරිතයි බහුලව හිටියේ ගිහි ජීවිතේ ගත කරද්දී. අද කාලේ අඩුයි. අද කාලේ වැඩිම ඉන්නේ S2ම නැති පිරිස. ඊට පස්සේ ඉන්නේ 170 පිරිස. මේ S2ම තියන අය ගොඩාම අඩුයි. පින්වත්නි, මේ S2ම පෑදෙන්න නම් එයාට තියෙන්න ඕන බුද්ධ ධර්මවාසිකී ධර්මී ශ්‍රවණය කරපු බවක්. දැන් අද ඔබ මේ ධර්මී ශ්‍රවණය කරාම මේකට යම් කිසි ඔබේ ප්‍රඥාවට යම් කිසි වර්ධනයක් වෙනවනේ මේ ධර්ම දේශනාවේ. මේක ඇහිවීමෙන්. එතකොට ධර්මය අහන්න නැති කෙනාට මේකට මේ වගේ බුද්ධිය වර්ධනය කරගන්න දෙයක් එයාට ලැබෙන්නේ නැහැ. හැබැයි එයාට පෞල ජීවිතය ගත කරගන්න විදිය ඕන තරම් කියලා අය ඉන්නවා. මේ බිස්නස් කරන විදිය කියලා දෙන්න ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ රැකී රක්ෂාවේ සල්ලි ඉතුරු කරගන්න විදිය ඕන තරම් ඉන්න කියලා දෙන්න. නමුත් පල්ලව ජීවිතය ගැන කියලා දෙන්න ලෝකේ ඉන්නේ එකම සාසරුණාසි තමයි. එකම ධර්මයයි. ඒ තමයි බුදුරණාසිගේ ධර්මය. ඉතින් මේ නිසා ඒ ධර්මය අහන කෙනා තමයි මෙල්ලෝ ගැනත් පල්ලව ගැනත් කල්පනා කරන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ කොයි කොටසද අහිති? බලන්න, මම මේ ජීවිතය ගැන කල්පනා කරනවා හොඳට ඉන්නවද? පල්ලව ජීවිතය කල්පනා කරනවද? එහෙනම් නැත්තම් පල්ලව ගැන මෙලෝ කල්පනාවක් නැද්ද? මේ ජීවිතය ගැන ඉතරද මම සීකර කර ඉන්නේ? මේකේ දිනුවීම ගැන ඉතරද කල්පනා කර ඉන්නේ කියලා එතකොට කල්පනා කරලා බලන්න. එතකොට එයාට තේරෙනවා, මං එහෙනම් S2ම නැති කෙනෙක්. මෙලව පල්ලවත් ගැන කල්පනා කරන්නේ නැහැ. එහෙනම් මට S2ම නැහැ. හැබැයි මම මේ ලෝකෙ ගැන කල්පනා කරනවා, මේ ඉන්න ටික ගැන. ඊළඟ ජීවිතය ගැන කල්පනා කරන්නේ නැහැ. එතකොට කල්පනා කරගෙන මට එක හැයි දින මම අන්දේ එක හැකින් අන්ද වෙලා ඉන්නේ. ඔබ මෙලෝ ගැනත් කල්පනා කරනවා නම් පරලෝ ගැනත් කල්පනා කරනවා නම් ඔබ හිතන්නේ
මේ ලෝකේ අන්ධ අය අතර ඒ වගේම අංග විකල අය අතර මම ඇස් දෙකම පේන කෙනෙක් එනම් දුර්ලභ ගණයට අහිති බුදුරණන්සේ ප්‍රශංසා කරපු අය අතරට අහිති කෙනෙක් මම කියලා කල්පනා කරන්න ඉතින් අද මම හිතන්නේ මේ ධර්ම දානමය පින්කම කරන අය ඇස් දෙකම තියන අය වෙන්ට ඕන මොකද හේතුව මේ පින කියලා කියන්නේ ධර්ම දානමය කියලා කියන්නේ පිනට අහිති එක එතකොට මේ පින කියන්නේ පරලොවට බොහෝ වෙලෙස උපකාර කරන්නේ. එතකොට යාට ඒ දැක්ම තියෙන නිසා මේක කරන්නේ. ඒ නිසා කල්පනා කරලා බලන්න අපේ ජීවිතවලත් මේ ධර්මය අහනයි අපි පින් කරනවාද? ඒ ඇහැ තියෙනවාද? සමහර අය නම් කියයි පින් කරන්න ඔච්චර ඕනේ නැහැ පොඩ්ඩක් කරාම ඇති කියලා. එතකොට යාට ඒක ඇහැ පේන අනිත් ඇහැ චූටයි පේන්නේ. පිනින්නේ සීල රැකවරණයේ තියෙන මේ නිසා ඔබ අන්ධෙක් වෙන්න එපා. ඒක හැප්පෙන කෙනෙක් වෙන්නත් එපා. වැස් දෙකම පාදා ගත්ත හොඳට ඇස් පේන කෙනෙක් වෙන්න. ඔබ වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ මේ ඇස් පාදා ගන්න විදිය අහන්න ලැබුවා. වෙන කාට වෙන ආගම් වල ඉන්නාට මේක අහන්න ලැබෙන්නේ නැහැ. මොකද පින ගැන කතා කරන්න නැති නිසා කුසලයේ ගැන කතා කරන්න නැති නිසා මේ 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 ඇස් පාදවා ගත්තායි ඇස් දෙකම පාදවා ගත්තායි අද්දට වඩා ඉස්සර ඉඳලා තියෙනවා ගොඩා අපි ඒ අතීත කතා බැලුවම අපිට තේරෙනවා මේ මිනිස්සු හම්බ කරන් කෑම ගැන විතරක් නෙමෙයි හිතලා තියෙන්නේ ඒ බොහෝ කල්පනා කරලා තියෙන ඊට පස්සේ මැරුණොත් මොකද මට වෙන්නේ මම මේකට යමක් කරන් තියෙනවද කියලා ඒතර ඒ අතීතී ඒ වුණ නැ පින්වත්නි සාමාන්‍ය මිනිස්සු පැත්තක තියමු අපේ රටේ රජවරු ඔය අපේ රටේ හිටියා දුටුගැනත් වගේ මල්ලි සද්ධාතිස්ස රජතුමා එතුමා එකපාරක් කල්පනා කරනවා මම මේ රජකම් කර කර ඉඳලා රාජ්‍ය හොඳට කරා කිසිම දෝෂයක් නැහැ මිනිස්සුගේ අන්න හොඳට ඒ හැපේ වුණා පරලොවට චමක් කරගන්නවා එයාගේ විසවට කිව්වා විසවුණාස මට පින් කරගන්න ඕන ඒ නිසා මම විස් මාරු කරගෙන මම යනවා කුලි වැඩක් හොයාගෙන. ගිහිල්ලා මම ඒකින් කුලිය හොයන් එනවා. අපි දෙන්න මේක කෑම හදලා සංඝයාට පූජා කරමු. සද්දස්සි රජතුමා විස් මාරු කරගෙන සාමාන්‍ය මිනිස්සෙක්ගේ වෙස්ෙන් ගියා වෙන ගමකට. ගිහිල්ලා මිනිස්සෙක් හම්බ වෙලා එයාගෙන් කුඹුරු වැඩ කරන කෙනෙක්ගේ කුඹුරු රස්සාවක් කිල්ලුවා. ඊට පස්සේ එයාට දුන්නා මේ ගෝයන් කපන් සද්දාසිස්ස රජතුමා අතේ දියපට්ට එනකම් කුඹුරු කපලා කපලා ඒකෙන් ලැබෙන එයාට ලැබෙන වී කොටස අරගෙන ආවා හොරීන් රෑ ඇතුළුනා මාලිගාවට ඇතුළුලා විසවට දුන්නා විසවට දීලා කිව්වා මේකෙන් අපි වී කොටලා වී සුද්ධ කළ කොටස සංඝයාට දාණයට දෙමු කොටසක් කැවිලි හදමු කොටසකින් කැඳ හදමු කියලා කොටස් තුනකට බෙදලා හදලා සංගයාට ආරාධනා කරපහොදා හතර නමද්ද කොයි සංගයාට දන් දීලා අද්දික පෙන්වුවා ස්වාමීනි මේ බලන්න මගේ අතේ තියෙන දියපට පැලිච්ච මේ ලේ එනවා මගේ විසව තමයි මේ තෙල් ගෑවේ ඒතර මම මේ දානි දුන්නේ මගේ අතින්ම හොයාගෙන වෙහෙසිලා ඈත ප්‍රදේශයකට ගිහිල්ලා මම ඒ කුඹුරු වැඩ කරලා කුලි රස්සාව කළා හමු කරන් ආපුවා. ඒ නිසා ඔබ වහන්සේලා මේක සංවේගයට පත් වෙලා මේ ගැන වීර්ය කළා ධර්ම අවබෝධ කරගන්න කිව්වා. ඊට පස්සේ සංඝයා මේක හනි සංඝයාට එක්කෝ මේක කල්පනා කරලා සමහර ස්වාමීන් වහන්සේලා ධර්මය අවබෝධ කරලා දෙනවා. මේ වගේ සද්ධාවෙන් දීපු රජ කෙනෙක් රජතුමා මෙතරම් සද්ධාව නම් අපි ඊටත් වඩා අධිගුණ කරන්න ඕන කියලා උන්වහන්සේලා ධර්ම අවබෝධ කරලා තියෙනවා. එතකොට බලන්න පින්වත්නි රාජ්‍ය කරත් සමහර අයට තියෙනවා රාජ්‍ය කරන්න හොඳට හැකියාව. හැබැයි පරලොව සම්බන්ධව තියෙන හැකියාව නැහැ ඒගොල්ලන්ට. දැක්ම නැහැ. ශ්‍රී ලංකාව හිටපු රජවරු ධර්මයේ ශ්‍රවණය කරපු නිසා ඇස් පාදා ගත්තා. මෙලොව දැක්මත් පරලොව දැක්මත්. අද කාලේ නොයෙක් රාජ්‍යවල් කරන රජවරු ඉන්නවා රටවල් වල. ඒගොල්ලෝ කල්පනා කරනවා අනිත් රාජ්‍යවන් බිඳලා ඒවා වටල රටවල් ඒගොල්ලොන්ගේ රාජ්‍ය දියුණු කරගන්න
හොඳින් හෝ නරකින් හෝ ඒගොල්ලන්ගේ රාජ්‍ය දිනු කරගන්න එකක් අපිට පේනවා. ඒ දැක්ම තියෙනවා ඒගොල්ලන්ට. නමුත් ඒ නිසා හටගන්නා කර්මයෙන් ඒගොල්ල දුගතිය උපදිනවා කියලා ඒ දැක්ම නැහැ. එතකොට අපේ රටේ රජවරුන්ට ධර්මයේ ආපු නිසා ඒ දැක්ම තිබුණා. මීන්ස් අපින් අත්නි අපිට ඒ ආවාසී ඒ දේ තියෙනවා අපිට. මොකද්ද? මෙලෝ පරලෝ ගැන යම්කිසි අවබෝධයක් ධර්මයේ අහන අයට. ඒ අවබෝධය තියෙන නිසා එයට හැකියාව තියෙනවා ඇස් දෙකම පාද ගන්න. ඒ නිසා ලෝකී යනේ රටවල් දිනුනේ දිනුනවා කිව්වට සීල දෙනා එක හැක් පිනයි. එක හැක් අන්දයි. එතකොට සමහර රටවල් තියෙනවා රටක් දිනුනේ ඒගොල්ලෝ පින්දහම් කරන්නේ නැහැ. එතකොට ඇස් අන්දයි. නායක ඉඳලා අන්දයි. සමහර අය ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා. මෙලවක් ගැන කල්පනා කරනවා, පල්ලවක් ගැන කල්පනා කරනවා. ඒගොල්ලෝ ඇස් පාදවගත්ත ලෝකී දකින්න අය. ඒ නිසා ඔබස් පේන කෙනෙක් වෙන්න, අන්ධ කෙනෙක් වෙන්න එපා. එකහක් පමණක් පාද ගන්නත් එපා. ඇස් දෙකම පාද ගන්න. ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ උදෑසනින් ඔබට මේ ලෝකේ දකින්න බැරි, පල්ලව ජීවිතය දකින්න බැරි අන්ධය නොවේවා. මෙලව පල්ලව දකින්න ඇස් ඒ අඥානමිති ආලෝකේ පහල කරගත් ඒ දැක්ම ඇති කරගත්ත පින්වන්ත පිරිසක් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරන මේ උදෑසන. හොඳයි පින්වත්නි, අද මේ උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැක්වේ කිසර රිවීන් මල්කීත් සහ කිසර රිවිනක මල්කීත් යන පුතුණුවන්ට ආශිර්වාද කර ගැනීමට පින්වත් දෙමව්පියන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ රැස් කරපු මහානීය පුණ්‍ය ධර්මය අපි ප්‍රථමයෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දිවුඳු සතර වරන් දෙවියන් සෙම්පති දෙවරු මේ පින් අනුමෝදන් වේවා. ආලවක සෙම්පතිතුමා, සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන් ආදී දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා. බ්‍රහ්මකායික සහම්පති ඝටිකාර සවනං කුමාර ආදී බ්‍රහ්මයන් ඇතුළුව සීලු බොහොම පිරිස මේ පින් අනුමෝදන් වේවා. භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වා සිටින සීලු පින් කැමති දෙවි දේවතාවන් අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල වැඩිත්වා, ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් වැඩිත්වා, දෙවියන්ට ධර්මාවබෝධ කරගන්නත් මේ පින් හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරපු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය ලොකු සාමින් වහන්සේටත්, මහමෙවුනා වාසී රටලෝක වාසී සීල් ගුණ දම් වඩන සීලු සංගරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට නිදුකින් සුවසී උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම රැස් කරපු පින අම්පාර මහමෙවුනා භාවනාසපුවේ පින්වත් අනුශාසක ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු සාර්ථක වීමට සෙත් පතන්න කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේට නිදුකින් සුවසී හිතන පතන ආකාරයෙන් ඒ ධාර්මික කටයුතු සාර්ථක කරගෙන ධර්ම ප්‍රචාරක කටයුතු ආදී සිද්ධ කරගෙන ධර්මාබෝධ කරන්නත් වාසනාව ලැබීවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සීල පුණ්‍ය ධර්මයන් අද දින ලෝක ළමා දිනයේ සහ වැඩිහිටි දිනයේ ඊදිලා තිනවා. ඉතින් මේ නිසා ඒ දරුවන්ටත් දෙමව්පියන්ටත් මේ පින්බලයෙන් සුවසී ධර්මාබෝධ කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ රිවිනක මල්කීත් පුතාටත්, රිවිනක කිසර රිවිනක මල්කීත් පුතාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන්ට ද අනුමෝදන් වේවා. ඒ මේ පින්කමට සහසම්බන්ධ වන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ අයගේ මේ අය උදව් උපකාර කරපු සද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ අයට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කිසිදු කරදරයක් බාධාවක් සිදු නොවේවා. පාප මිත්‍ර ඇසුර දුරින්ම දුර වේවා. කල්යාණ මිත්‍ර ඇසුර දිනින් දින ලං වේවා. සුවසී පින් දහම් දරස් කරගෙන
උතුම් චතුරාර්ය සද්ධර්මයන් අවබෝධ කරගන්නත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සීල පුණ්‍ය ධර්මයන් මේ පිංතුන් නමින් මිය පල්ලව යන්ට යෙදුන සීල මල්ගිය ඥාතීන් අනුමෝදන් වේවා. මේ ජීවිතේත් අනන්ත සංසාරේ පුරාවට මේ ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින සීල මල්ගිය ඥාතීන් මේ පිං අනුමෝදන් වේවා. මේ පිං බලේ ඒ මල්ගිය ඥාතීන්ගේ පල්ලව ජීවිත සැපවත් වේවා, සූපත් වේවා, සසර දුකින් අත් මිදෙන්නත් මේ පිණ උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි, සිරිදනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.